ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 අධ්‍යාපන අමාත්‍යාංශය දින නියම කරයි ඉදිරි පැය කිහිපෙදී ප්‍රදේශ රැසකට තද වැසි දිස්ත්‍රික්ක පහකට නායෑමේ අනතුරු වැඟවීම් නාකුටි ගබඩාවේ තිබූ තවත් කෝටි 300ක මත්කුඩු රස පරීක්ෂක වෙත මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින කොස්ගොඩ තාරකගෙන් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන ජගත් අදත් විරෝධය දැන් අවධානය දවසේ පුවත වෙත දවසේ පුවත දෙවයිනෙ පළාත් පහකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරිපැය 24 තුලද පවතින අතර ඇතම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙවයිනෙ දිස්ත්‍රික්ක පහකට නායාමේ අනතුරු ඇඟවීම් අද පෙරවරුවේ නිකුත් කෙරුණා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත් වලට පවතින වැසි තත්ත්වය ඉදිරිපැය 24 තුල තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිවේදනය කළා. එහි දක්ුණේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් හා වැසි හෝ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය 60 කිලෝමීටර 70වත් 80ක් දක්වා ඉහළ යනු ඇති බවයි. අද පෙරරු අටෙන් අවසන් වුණු පැය 24ක කාලය තුළ මිලිමීටර 219ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට ප්‍රදේශයටයි. ගල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර 160ක වර්ෂාපතනයක් වාර්තා වුණා. මේ ගල්ල බද්දේගම මාර්ගය හිරුමුර සහ කහදුව වත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ ආකාරයයි. ගාල්ල දිස්ත්‍රික්කයේ අද උදෑසන පටන් ඇදහැරෙන ධාරා අනිපාත වර්ෂාව නිසා ගාල්ල නගරයට ප්‍රවේශ වන මාර්ග කිහිපයක්ම මෙලෙස ජලයෙන් යටවී තිබෙනවා. අධික වර්ෂාවත් මාර්ග ජලයෙන් යටවීමත් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජන ජීවිතය මේවන විට යම් කිසි ප්‍රමාණයකට අඩාල වී ඇති ආකාරයක් අපට දක්නට ලැබුණා. හිරු නිවුස් වෙනුවෙන් ජනක චන්දනගමගේ ගාල්ල නගරයේ සිට. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇත්කඳුරු ප්‍රදේශයෙන්ද මිලිමීටර 137.5ක වර්ෂාපතනයක් හා කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න ප්‍රදේශයෙන් මිලිමීටර 117ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදලෙන ධාරණ නිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක කුජලයන් 11000කට ආසන්න ප්‍රමාණයක් අවතන් වී ඇති බවට වාර්තා වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් නිවාස හානි 2කුත් අර්ධ වශයෙන් නිවාස 78කුත් හානි වෙලා තියෙන බවට වාර්තා කරලා තියෙනවා. අවතන් වූ පවුල් සඳහා අවශ්‍ය වන සහන සැපීම් සඳහා අවශ්‍ය සියලුම මුදල් දැනටම ප්‍රාදේශීය ලේකම් කොරුම් වෙත ලබා දීම අවසන්. මීට අමතරව අද පෙරරු 8:30 සිට පෙරරු 11:30 දක්වා පැය 3ක කාලය තුළ ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයට මිලිමීටර 109ක්, ගාල්ල හැගොඩ ප්‍රදේශයට මිලිමීටර 82ක්, මැණික්කන්ද ප්‍රදේශයට මිලිමීටර 78.5ක් සහ යකලපුල ප්‍රදේශයට මිලිමීටර 74.5ක් වර්ෂාපතනයක් වාර්තා වුණා. අද පෙරරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වූ අතර බොහෝ ස්ථානවල දැඩි රථවාහන තදබදයක් වාර්තා වුණා. මේ කිරුළපන මන්සන්දේ සහ අපට ප්‍රදේශ කිහිපයක් අද දහවල් ජලයෙන් යටව තිබූ ආකාරයයි. මේ අධික වර්ෂාපතන සමග කටුනායක අපරිපත්‍ය ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටව තිබූ අයුරේ වර්ෂාපතන සමග හටගත් සුළං හේතුවෙන් අම්බලන්තොට මල්කුලණිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් ඊට දැඩි අලාභහානි සිදු වූ තිබුණේ මේ ආකාරයෙන්. මේ වර්ෂාව පටන් ගත්ත එකම හුණගත් ආවා. ඒ හුණගත් එකම මේ කොන් 10 වේල පොල් ගහට ආදින පොල් ගහත් එක්ක එවිලා අනිත් පිටු ගහට ගහ කියලා එවිලා සම්පූර්ණ ජීවිතේම වහලා සම්පූර්ණ දැන් දෙමෙච් වෙලා තියෙන්නේ.
මෙතර දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ වැසියෝ ගිගුරුම සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකී පළ කරනවා. පළාත් පහකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය ඉදිරිපැය 24 තුලත් බලාපොරොත්තු වන්නට පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරිපැය 24 තුල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ හේතුවෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 70 සිට 80 දක්වා වර්ධනය විය හැකි බවයි. මේ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව වඩාත් සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය ශනිකව 60 කිලෝමීටර 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු ලැබීමේදී අවධානයෙන් පසුවන ලෙසයි. මේ තියෙන අයහපත් කාලගුණ තත්ත්වය හෙට දින වෙනකොට සැලකිලි ප්‍රමාණයකින් අඩු වෙලා තමයි අපට අත්විඳින්න සිද්ධ වෙන්නේ. හෙට දවසේ හම්බන්තොට පැත්තට වෙන්න නැත්නම් පොතුල් පැත්තට වෙන්න අම්පාර පැත්තට වෙන්න වගේ ප්‍රදේශවලින් තමයි හවස් කාලයේ වැඩි වැසි බලාපොරොත්තු වෙන්නේ. සවස් කාලයේ ඇති වෙන වැස්සේ අකුණු තියෙන්න පුළුවන්. ඒ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය විධිදාන තම සලස ගන්න ඕන. මේ අතර පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින දිස්ත්‍රික්ක පහකට නායම්‍ය අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අද පෙරරු වේනිකුත් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ එල්පීටිය නියාගම ඉමදුව සහ බද්දේගම කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මතුගම පාලින්ද නුවර වලල්ලාවිට සහ අගලවත්ත කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට කියන ප්‍රදේශ තමයි අධිර දෙක යටතේ වූ නිවේදනයට යටත් වෙන්නේ. විශේෂයෙන්ම තමන්ගේ නිවාස පිටුපස කණ්ඩි පිහිටලා තියෙනවා නම් ඒ ප්‍රදේශ භාවිතය අවම කරන්න. ඒ වගේම රාත්‍රී කාලයේදී කණ්ඩි ආශ්‍රිත කාමරවල නිදා ගැනීමෙන් වැළකී ජීවිත ආරක්ෂා මෙතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මදුව සහ පෙන්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට වන මන්තිරුවේ ගමනාගමන කටයුතු වලට අද පෙරරුවේ බාධා එල්ල වූ අතර පසුරුවන විට එය යථාර්ථයට පත් කිරීමට හැකි වුණා. COVID-19 වසංගතයේ සැලකිල්ලට කියන අපොස උසස් පෙළ විභාගයේ ලබන ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 11 වන ඉරිදායි. මේ අතර COVID-19 වෛරසය ආසාදිතව සිටි පුද්ගලයන් 6 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී COVID-19 වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2041ක් දක්වා ඉහළ ගියා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් වසා දැමීමත් සමග පැවැත්වීමට තිබූ විභාගද කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ පාසල් සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන්. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වෙනි ඉරිදා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. මේට අමතරව මෙරට සීලුම පාසල් සඳහා දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 9 වෙනි දින ආරම්භ වී නොවැම්බර් 14 වෙනිදාගෙන් අවසන් වන අතර තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ නොවැම්බර් 16 වෙනිදායි. මේ භාගයට මුණ දෙන දරුවන්ගේ ගන්නන ගුරුන්ගේ ගල්පතුරුන්ගේ මතය විමසන්න අපි දීපජාත්‍ය සමීක්ෂණයක් කරා. ගමි ජනාධිපතිතුමා, අගමැතිතුමා, අධ්‍යාපන අමාත්‍යතුමාගේ දැඩි සැලකිල්ල මේ සඳහා යොමු වෙලා තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපොස උසස් පෙළ විභාගයේ එවැගේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ අපේ දරුවන්ට අභියෝගාත්මක වෙනදට වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් අවස්ථාවකට උන්ට යන්න හැකි වෙයි කියලා. උසස් පෙළ අයදුම් කිරීම සඳහා 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් බෞද්ධික අපේක්ෂකයන්ටත් ඒ වගේම පාසල් අපේක්ෂකයන්ටත් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියේ ඕටමාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනයක්. ඒ ප්‍රතිඵල ලේඛනය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙන නැවත මුදල් ගෙවා සහතික ලබා ගැනීම අවශ්‍ය වටිනේ. මේ අතර ඊයේ දිනේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 20 දෙනා අතරින් 9 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන්. මේට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ කහතුඩුව ප්‍රදේශයේ පදිංචි ආශ්‍රිතයන් 3 දෙනෙකුටද වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වුණා. එමෙන්ම කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙක්, ඉන්දියාවේ සිට පැමිණ පුද්ගලයන් 2 දෙනෙක්, එක්සත් අරාබියේ මී රාජ්‍ය සිට පැමිණ නිරෝධායනයේ වෙමින් සිටි 2 දෙනෙක් සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුටද COVID-19 වෛරසය ආසාදිත වූ බවට තහවුරු කරගෙන තැයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර කන්ද කඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරාධිත දේශකයෙකු ලෙස කටයුතු කළ රාගම පෞද්ගලික රෝහලක සේවය කළ හෝමාගම ජම්බුකස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමග පසුගියදා ඔහුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. පසුව ඔහුගේ පවුලේ සමාජිකයන්ගේ සිදු කළ PCR පරීක්ෂාවේදී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදිත වී ඇති බවයි. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිව ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ පිරිස අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ වෙත යොමු කිරීමට පියවර ගත්තා. මේ අතර පසුගියදා අනුරාධපුර රාජාංගනීය යායපහ ප්‍රදේශයෙන් හමු වූ කොවිඩ් 19 ආසාදිත 11 වැනි පාසල් දරුවාගේ අසල්වාසී නිවසේ කාන්තාවන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රියේ උණ රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කර තිබෙනවා. නමුත් ඔවුන් තවදුරටත් වර්ජනය නිරත වීම හේතුවෙන් ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව අදාළ කාන්තාවන් දෙදෙනා රෝහල්ගත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර තම ඉල්ලීම් ලබා දෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. අපි කිව්වේ අපි අධිකරණවල අභියෝගයට ලක් වෙන නිසා සැනිටරි ඇසිස්ටන්ට් කියන එක දැන් පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා වෙනස් කරන්න. මේ ආඥාපනතේ. ඒක අමාත්‍යවරියට පුළුවන් නියෝගයක් මගින් වෙනස් කරන්න. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කිව්වේ මේ ක්‍රියාවල නිරත වෙන මිනිස්සුන්ට නීතිමය රැකවරණය දෙන්න කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙද්දි ඉටු කරලා නැහැ. 16 වෙනිදා පටන් ගත්ත කොවිඩ් 19 පාලන කටයුතු වලින් ඉවත් වීම 19 වෙනිදා පෙරවරුේ ඉඳලා අපි සියලුම බෝවන රෝග පාලන රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා ඉන්නවා. ඒ බලය නීතිගත කරන තුරු අපිට මේ රාජකාරියේ තවදුරටත් නිරත වෙන්න බැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරින්ගේ සංගමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අප රටත් රජයත් ජාතික වශයෙන් දැඩි අසිරුතාවයට පත්ව ඇති අවස්ථාවක කොවිඩ් 19 රෝග පාලනයෙන් එක් කාර්යයක් පමණක් ඉටු කරන වෘත්තීය කණ්ඩායමක් තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ අපහසුතාවට පත් කරමින් සිදු කරන වර්ජනීය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍රාධිකාරී සංගමයේ හැටියට අපි තීරණය කළා තියෙන්නේ කිසිම විටකවත් කොරෝනා මර්ධන කාර්යයන් වලදී වෘත්තීයමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙලා තියෙන කණ්ඩායමකට සහයෝගය දෙන්නේ නැහැ. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපි මුහුණ දීලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපේ දායකත්වය කොන්දේසි විරහිතව අපිට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පවරන ඕනෑම වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන්න අපි ඉදිරිපත් වෙනවා. වෛරසයේ ආසාදිතව සිට පුද්ගලයන් 6 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොවිඩ් 19 වෛරසයෙන් මෙරටදී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2041ක් දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2728 දක්වා ඉහළ ගියේ අද නව ආසාදිතයන් 4 දෙනෙකු තහවුරු වීමත් සමගින්. ඒ අනුව වෛරසයේ ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 672 දෙනෙකු පමණයි. මෙත සුළු මොහොතකට පෙර කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකු හමු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2730ක් දක්වා ඉහළ ගියා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කොස්කොඩ තාරක නැමැත්තා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ භාරයේ තිබූ තවත් හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත අද භාර දුන්නා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට මද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ලවීමත් සමග මුද්‍රා තැබුණු නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600කට ආසන්න පළමු තොගය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බහරයට ගෙනුනේ පසුගිය 10 වෙනිදායි. එම ගබඩාවේ තිබූ තවත් කිලෝග්‍රෑම් 330ක මද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත අද බහර දෙනු ලැබුවා. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් පසු ඉරාන ජාතිකයන් 7 දෙනෙකුද සමගින් පසුගියදා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරයට පත් කර තිබූ මෙම මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 300කට අධිකයි. මේ අතර පොලිස් බහරයටගත් මත්කුඩු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් අලෙවි කළ බවට පැවසෙන කොට්ටාවේ රජිත හසන්ත හේවත් ලොකු නැමැත්තාට අයත් මෝටර රථයක් සහ ඔහුගේ පෙම්වතියකට අයත් බවට පැවසෙන මෝටර රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා වෙත බහර දී තිබෙනවා. ඒ මෙම මෝටර රථවල මත්කුඩු ප්‍රවාහනය කළේ දැයි සොයා බැලීම සඳහායි. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බන්ධනාගාරගතව සිටින පොඩිතිලින නැමැත්තාගේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ රොඩා සහ නලියා නැමැති පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු සමග නුගේගොඩ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ අවුරුදු 35-32 වයස්වල පසුවන මොවුන් දෙදෙනා හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
මෙතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් 3 දෙනෙකුට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තා මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොස්ගොඩ තාරක ඇතුළු බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකු පසුගියදා සිරමැදිරියෙන් පිටත සිටින වේලාව වැඩි කරන ලෙසට ඉල්ලමින් ආහාර වර්ජනයක නිරත වූ අතර බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඒ සම්බන්ධව සොයා බැලීමට බූස්ස බන්ධනාගාරය වෙත ගොස් තිබුණා. එහිදී අදාළ රැඳවියන් සමග නිලධාරීන් වෙන වෙනම साक्षात्कार कर ऐति अतर कोसगुड तारक इमावस्तावेदी मटर तुअकुतीयनवा मटर मिनिसुइनवा मगे जाले क्रियात्मकाई इहल सिट पहल दक्वाम गहतने करनवा यनुएन मरण तर्जने इल्ल कर ऐति बव जेष्ट बंधनागार निलधारियासंद हनकला इदरी देवसर तुल गम्मिरिस अस्वैन संधा इहल मिलाक लबागेनीम इलाककर क्रिया मार्ग का नालस जनाधिपति गोटाबे राजपक्ष महता अद अदाल निलधारी इंटो पदेस लबादोन्ना ඒ ගම්මිරිස් මිල පහළ යාමෙන් ගොවීන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම සාකච්ඡාවේදී අනාවරණ කරුණේ පසුගිය වසර කිහිපය තුළ අඩු ගුණාත්මක අගයකින් යුතු ගම්බිරිස් වියට්නාමයෙන් ගෙන්වා දේශීය ගම්බිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළඳපොළට ප්‍රතිඅපනයනය කිරීමෙන් මෙරට ගම්බිරිස් වලට ඇති විදේශීය ඉල්ලුම ශීඝ්‍රයෙන් පහත වැටුණු බවයි තම බලයටපත් වීමෙන් අනතුරුව ගම්බිරිස් ආනනය සම්පූර්ණයෙන්ම නතර කළ බවත් ඒ අනුව ගුණාත්මක බවින් ඉහළ ගම්බිරිස් අපනයනට නැඹත අවස්ථාව උදා වී ඇති බැවින් සියලු තානාපති කාර්යාල හරහා මේ පිළිබඳ ගැලුම්කාර රටවල් දැනුවත් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. වියට්නාමින් ගේන නැහැ ඒක අපි පොඩ්ඩක් ක්ලියර් කරන්න ඕන ෆොරින් මිනිස්ටර් කෙනෙක් කරන්න ඕන දැන් ඔයගොල්ලෝ ඒකට ඇක්ෂන් එකක් ගන්න මෙතර මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ එක් වුණා. රත්නපුර සීමේ ක්‍රීඩාංගණය අසල සංවිධානය ප්‍රතිපද ජනරජයේ සහභාගී වූ ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. නිවිතගල බස් නැවතුම්පල ආසන්නයේ සංවිධානය කර තිබූ ජනරලියටද ජනාධිපතිවරයා සහභාගී වූයේ ජනතාවගේ උණුසුම් පිළිගැනීම මැදේ. ජනාධිපතිවරයා අයගම සතිපොල ඉදිරිපිට පැවති ජන හමුවට දෙක් වුණා. මේ කලවානේ වෙන පාරේ කිලෝමීටර් 17ක් සංවර්ධනය වෙලා නැහැ. මේ රත්නපුර පාරේ නේ? නෑ නෑ. අපි ආපු පාරේ. කලවානේට පිටුම පාරේ. ඔව්. කුරුණෑගල නගරයේ පෞරාණික නටබුන් විනාශ කිරීමට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මොණරාගල බඩල් කුඹුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්සරුවේ පැවතුනේ මොණරාගල බඩල් කුඹුර ප්‍රදේශයේදී. මහා ආර්ථික විශේෂඥ මම ප්‍රේමදාසගේ පුතා මම රැයට එනවා ඇවිල්ලා දනෙල්ලෙන් සැපද කියලා බලනවා ඒකකින් ඉඳලා සැප ගන්න කට්ටිය කරුණාකරලා දොරවල් වහගෙන සැප ගන්න දනෙල්. මෙයා ඇවිල්ලා රැයට බලන්න ගියොත් හරි කරදරයක් වෙනවා. අර බොත්තන් තද ගොන්නකොට මිඩ්වයිෆ් වෙනවනේ. මිනිහගේ ගෙදරට නම් එන එක නෑ මිඩ්වයිෆ් අවශ්‍ය වෙන්නේ නෑ. එතුමා කතා කරන තරමට අපිට හොඳයි. ගොඩනැගිල්ලක් කැඩුවා කියලා පුරාවස්තුවක් ලොකු කලබලයක් කරා. හවුද මේ කලබල කරපු කට්ටිය? රජිත් ප්‍රේමදාස මහත්තයා එහි ඉන්න විම්පික මිත්තන පුරාවස්තුවක් ඉතුරු කරේ නැහැ. නිදානයක් ඉතුරු කරේ නැති අයෝ ටික අද කෑ ගහන්න පටන් ගන්නවා. මේ පුරාවස්තු ආරක්ෂා කරන්න මිනිහට ඉස්සෙල්ලා අපි තමයි පටන් ගත්තේ. බුදුමහා විහාරය ආරක්ෂා කරන්න වැඩින් පටන් ගත්තේ අපි.
आशीर्वाद එහිදී අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබ්බවක ධම්මින්ද හිමියන් බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. අනතුරුව රුහුණු කතරගම මහදේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩාදැමු සිද්ධියට එය ඉදිකල රජුට වරද පැවරීමට වත්මන් රජයේ පියවර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ අද පැවති උත්සවයකදී. සෝමදාස අබේ වික්‍රමශූරීන් විසින් රචනා කළ තොටගමුවේ ගුණවර්ධන වික්‍රමසිංහ පරපුර කෘතිය එළිදැක්වීම අද පසරුවේ පැවතුනේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. තොටගමුව බැලුවොත් විජයබා පිරිවෙන ඒ කාලේ දේශපාලන මධ්‍යස්ථානය සිංහල පාර්ශවයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබුණේ. ඊට විරුද්ධව තිබුණේ සපුමල් කුමාරයා වෙනුවෙන් හිටපු කණ්ඩායම. අන්න එහෙම තමයි එදත් දේශපාලනේ තිබුණේ. ඒවැ නෙමෙයි අන්තිමට සපුමල් කුමාර රජු වුණා. විජයබා පිරිවෙනට ඇවිල්ලා රාහුල් හාන්දුරෝ එව්වා. රාහුල් හාන්දුරෝ පැනලා ගියා ඉතින්. මේ අද ඊයේ වෙන එකක් නෙමෙයි. ඒ කාලෙත් මේ වගේම ක්‍රියාත්මක වුණා. මේවා දැනගන්න එක හොඳයි. අපේ ඉතිහාසයේ පසුබිම දැනගෙන අපිට මීට වඩා හොඳ අවබෝධයක් ඉතිහාසය ගැන දැනුමක් අපි ලබා ගන්නට පුළුවන් ප්‍රදේශ ඉතිහාසයේ වැදගත්කම අද අපිට පේන්නලා තියෙනවා ඇත්ත වශයෙන්ම කුරුණෑගල ප්‍රදේශ ඉතිහාසයේ දන්නවා නම් එදා උනේ සිද්ධිය පරාක්‍රම බව රාජ්‍යෝගේ රාජසභාව නැති කරන්නේ නැහැ ඒක නොදැන හිටියේ අපි දන්නවා මේකට අන්තිමට වක් කියන්නේ කවුද කියලා ඒ තමයි තුන්වෙනි පරාක්‍රම බව රජතුමා එතුමා කුරුණෑගල රාජසභාව කරේ නැත්නම් මේ ගොඩනැගිල්ලෙන්නේ නැහැ මේක කරේ ආයත විරුද්ධ නඩුදායිද නැත්නම් කුරුණෑගල දඹුල්ල මහා මාර්ගයේ අවහිර කරන්න රාජසභාව කැදුවා කියලා තුන්වෙනි පරාක්‍රම බව රජතුමාට විරුද්ධ නඩුදායි කියලා මම දන්නේ නැහැ संशोधन ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් යන තේමා කරගනිමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වීම සිදු වුණේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙහිදී ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බහර දීම සිදු වුණා තුන්කල් දැක්ම විසි වැදෑරුම් ක්‍රියාපිලිවෙතකින් සහ සැමට හෙටක් සුරකිමු රටක් ආර්ථිකයට නවමානයක් දිවිමඟට අභිමානයක් යටතේ කරුණු 33කින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විතයි ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පුරාවටම සෑම මැතිවරණ සමයකම අපි දැකලා තියෙන විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් වෙන රාජ්‍ය බලය ලැබුණු අවස්ථාවකදී කොතෙක් දුරට ඒ ප්‍රකාශිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවද කියන එක සොයා බැලුවොත් අපිට දකින්නට තිබෙනවා ඉදිරිපත් කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුණයින් පසුව ක්‍රමිකව අමතක කිරීම අපි ප්‍රශ්න විසඳන්නන් හැටියටයි ඉදිරිපත් වෙන්නේ we are problem solvers කොරෝනා වසංගතය නිසා සෑම ශාස්ත්‍රයකම අභියෝග රසක් නිර්මාණය වෙලා මේ නිර්මාණය වුණු අලුත් අභියෝගවල අලුතෙන් හිතලා නිර්මාණශීලීව අපේ ප්‍රතිපත්තීන් සකස් කර ප්‍රශ්නවලට විසඳුම් ලබා providing solutions to problems සංවර්ධනයේ රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක් උපදිසාපති කොට්ටාස 332 ග්‍රාම නිලධාරී වසම් 14022 පිහිටා තිබෙන කුඩා ගම්මාන උපගම්මාන උපනගර 51000ට ව්‍යාප්ත කර රට තුල ශීඝ්‍රගාමී සමබර සංවර්ධනයක් තුළින් අපේ රට දියුණු ලෝකයක හරහා ගෙන යන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්නා බවට රටේ රාජ්‍ය නායකත්වයත් රජය කටයුතු කරන ඒකීය ශ්‍රී ලංකාව තුල 13 වෙනි සංශෝධනය හරහා බලය බෙදා දී වැඩ පිළිවෙල අපි ක්‍රියාත්මක කරමු අපේ තියෙන ඕන ස්ථාවරත්වය we should have consistency and uniformity ඉලක්ක පිළිබඳ අපිට මන අවබෝධයක් තිබෙනවා හැම ඉලක්කයක් සම්පූර්ණ කරගන්නට අපේ ටයිම් ටාගටඩ් ප්ලෑන් එක ඒ ආකාරයෙන් අපි ඉදිරියට යන්නේ සජිත් ප්‍රේමදාසගේ පිරිස තම පැත්තට බිලිබා ගැනීම පාට්ලි චම්පික රණවකගේ යටි අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පවසනවා. දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් වන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ අදහස් වෙතයි දැන් අප යොමු වන්නේ.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමා පොරොන්දු වෙලා තියෙනවා විශාල කාර්යයන් මේ රටට ඉෂ්ට කරන්න ඒ කාර්යයන් සඳහා සමාජයට අවතර නීතිය වෙනස් කරන්න වේ ඒ සියල්ලම කිරීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුවේ දැන් ලොකුවට කතා කරනයි කියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ තමයි කරන්න කියලා හැබැයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවට පස්සේ තමයි කොරෝනා අර්බුදය ආවේ ඒතකොට රට වෙනස් දිශානතියකට ගමන් කරනවානේ බලනකොට ඒකත් 19 අපිට කෙලවුනේ 19 ඒක 19 සංශෝධනය මේක කොවිඩ් 19 මේ 19 දෙකම පරාජය කරන්න පුළුවන් අපිට එකතු වෙලා අපිට අවශ්‍ය අපි මැතිවරණ ඉක්මනට ඉවර කරන්න අපි අනුමත කරන්නේ නැහැ පාර්ලිමේන්තුවක් නැතුව රටක් ගෙනියන්න රටක් ගෙනියනවා කියන්නේ පාර්ලිමේන්තුවක් නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැ තමුන්නාසලගේ පරමාධිපත්‍යය අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු 11ක් පවරලා මේ පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන්න ඉපැයි කියලා නඩු තීන්දුවක් කිල්ලු ජනාධිපති චන්දිදි කමක් නැහැ සමරයිතු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමක් නැහැ මොකද ගෝඨාභය මහත්තයා චන්දි දීපු කෙනාට කිසිසේත්ම කම්පා වෙන්න දෙයක් නැහැ මොකද ජනාධිපතිකම නැතුව යන්නේ නේ ඒ නිසා මම හිතන්නේ පක්ෂයට චන්දි දීපු අය ඉන්නවනම් මේ සැරේ චන්දි මාලිමාවට දුන්නා කියලා ගිය ජනාධිපතිවරණය 17 ලක්ෂ 10000ක් වෙච්ච ඡන්ද ටික අපි ගෙනහිල්ලා පාවිච්චි කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආපහුව කකුලෙන් අදින්න බලාගෙන නෙමෙයි අපේ ලකුණ පොහට්ටුව පොහට්ටුවේ මේ ලකුණ ගහගෙන ගියාට ඒගොල්ලන් පොහට්ටුවේම නෙමෙයි ඒ නිසා පොහට්ටුවේ සමාජිකත්වයේ ආරං තියන අයට දෙන්න ඡන්දේ මම මේ කාරණා කියන්නේ සමහර අය උත්සාහ කරනවා අර දිය කාවයියා මාළු අල්ලන් ඉද්දි උකුසල් අරන් ගිය කතාව කිව්වනේ දැන් ඒක හොඳ පාඩමක් අපිට ඉගෙන ගන්න දැන් හදන්නේ අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිල්ලා ඇතුලේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නටවන්න අපි පොට් වයිස් ශ්‍රී ලංකාවේ දාස් පක්ෂේ බොහොම සහෝදරත්වයෙන් එකතු වෙලා ඉන්නේ මේ සහෝදරත්වයේ තවත් සහෝදරත්වයක් තමයි එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාව තීන්දුව කරලා ඉවරයි කොටාමේ රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය තුල අලුත් ආණ්ඩුවට 3-2ක් දෙන්න ආණ්ඩුවට 113ක් ගන්න බෑ කියලා දැනගත්තට පස්සේ අද සිරුකොත කල්ලියට හුලං ගහනවා ඒගොල්ලෝ පුම්බල එතනින් മന്ത്രി උදා 10ක් 12ක් කරන් ඒගොල්ලොත් එක ආණ්ඩුව හදන. හැබැයි අපි පැහැදිලිවම කියන ආණ්ඩුව හදන්නේ සමගි ජනපාලයෙන්. දැන් මේ පක්ෂ බලාරංගලේ පටන් අරගෙන තියන්නේ පාටලී හා සජිත් අතර. පාටලී මුදල් පාවිච්චි කරලා පත්වෙන മന്ത്രിවරුන් ගන්නවා යගේ පැත්තට. එතකොට සජිත්ගේ ප්‍රයෝ තියෙන කට්ටිය හෙමින් අයින් කරනවා පාටලී. ඔන්න ඕක තමයි ගේම් එක. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න පාටලීගේ තියෙන අදහස. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ ආණ්ඩුව පිහිටුවාම පාර්ලිමේන්තුව තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිය සපේන කකුලේ දදින්නේ නැති බහුතර පාර්ලිමේන්තුවක් අපි සකස් කරන්න ඕනේ. ඔව් තුනෙන් දෙකක් හදනවා. කොහොමද? රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් බිලි බා ගන්නවා. යයිද නැද්ද? යනවා. මයියංගනේ හිටපු ලක්ෂ්මන් තනි අලියා කිව්වා. මම නෙවෙයි මගේ බල්ලවත් යවන්නේ නැහැ කිව්වා. කීප එක බල්ලා ගෙදර තියලා මිනිහා ගියේ නැද්ද? මොකಾದ බල්ලා? නොතේරෙන ප්‍රශ්න ගියා. රාජගිරියේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ අද සිතාසිනිකුත් කළා. හිටපු මන්ත්‍රීවරයාගේ රිය දුරුකු වන දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල නඩුවේ සෙසු විත්තිකරුවන්. රාජගිරිය ප්‍රදේශයේදී 2016 පෙබරවාරි මාස 28 වනදා එවකට කැබිනට් අමාත්‍යවරයෙක් වූ පාටලී චම්පික රණවකට අයත් ජීප් රථයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නම් තරුණයෙක් ගැටි බරපතල තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය යළි විමර්ශනයක් ආරම්භ කළ අතර පාටලී චම්පික රණවක පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම විමර්ශනයට අදාළව නීතිපතිවරයා විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මණ්ඩලට එරෙහිව පසුගිය දසවනදා කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කරනු ලැබුවා. පළමු චෝදනා පත්‍රය යටතේ පළමු විත්තිකාර පාටලී චම්පික රණවකට එරෙහිව අපරීක්ෂාකාරී හා නොසලකිලිමත් ලෙස ක්‍රියා කරමින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කෙරුණා. දෙවැනි අධිචෝදනා පත්‍රය යටතේ පාටලී චම්පික රණවක දිලුම් තුසිත කුමාර සහ සුදත් අස්මණ්ඩල යන විත්තිකරුවන් 3 දෙනාට එරෙහිව අධිචෝදනා 16ක් ගොනු කර තිබෙනවා. ඒ අතර රථයේ පැදවූයේ දිලුම් තුසිත කුමාර යන අය බව ඇඟවීමට බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කිරීම පාටලී චම්පික රණවක නිත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන චෝදනා ඇතුළත්. දිලුම් තුසිත කුමාර යන අයට පෞද්ගලිකව ගොනු කර ඇති චෝදනාව වනුයේ පාටලී චම්පික රණවක වරදක් කර ඇති බව දැන දැනම මහේස්ත්‍රාත් අධිකරණයට සාවද්‍ය වරද කියාපෑමක් සිදු කිරීමයි. සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මණ්ඩලට පාටලී චම්පික රණවක නිත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ වෙනසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේ පිටිකරුවන් 3 දෙනාට අගෝස්තු 20 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට සිතාසිනිකුත් කළා.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ සියලු පිරිස් වහාම සිය තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක තිස්සව රජමහා විහාරාධිපති පූජ්‍ය මුකුණු වටවන සිද්ධාත්ථ හිමියන් පවසනවා. අද කුරුණෑගල ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. රාජසභා මණ්ඩපයේ කඩා බිඳ දැමීම පිළිබඳව මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙළ දිහා බලපුවා කරලා තියෙන එකම දේ මොකක්ද මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීම පමණයි. මම අහන්න කැමති කොමසාරිස්තුමාගෙන් ඕකද එතුමගේ රාජකාරී නිලයට අයිති බලතල පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන වෙනත් ස්ථාන විනාශ කරොත් වහාම අත්අඩංගුවට අරගෙන අප නොදිය හැකි වරදක් බවට පත් කරලා නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීම. එහෙම ක්‍රියාත්මක කිරීමක් මේ වෙනතුරුම නගරාධිපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ කඩීමට සම්බන්ධ වුණා නම් නගරාධිපතිතුමා ඉල්ලාස් වෙලා නැත්නම් මේ නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න ඕන. දඬුවම මොකද්ද? ඒක ක්‍රියාත්මක නොවුණොත් මේක පූර්වාදර්ශයක් වෙයි. ඉදිරියේදී සිද්ධාස්ථාන විනාශ කරලා කමිටුවක් පත් කරලා එහෙමම යටපත් කරන. එහෙම වුණොත් එහෙම මේ රටේ සංස්කෘතික දායක සියල්ල ඉදිරි දශකයේ තුල රටට පමණක් මේ ලෝකෙටම අහිමි. මෑතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජාතික උරුමයන් පිළිබඳ හිටපු ඇමතිවරයා විදිහට පුරාවිද්‍යා ආඥා පනත කොතරම් බලවත්ද කියලා දන්නෝ. මේ පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවස්තුන්ට හානි කරන්න බෑ. අප නැති වැරද්දක්. බුරේක බාහු රජතුමාගේ රාජසභාව විනාශ කරපු එකට කමිටුවක් දාලා ඔක යටපත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපේ කාලේ මේ වගේ සිද්ධියක් වුණා නම් අද කුරුණෑගල නගරයේ පැල් බැඳගෙන උද්ඝෝෂණ උපවාස පුරාවිද්‍යාවක් හිටපු කොමසාරිස්වරයාගේ විමර්ශනයක් කරලා ඔහුගේ විෂමාචාර සම්බන්ධයෙන් දූෂණ සම්බන්ධයෙන් ඔහුව ඉවත් කරා. නමුත් මේ ආණ්ඩුව ඒක කිසිවක් බලන්නේ නැතුව ඔහුවම නැවත පුරාවිද්‍යාව කොමසාර ජෙනරාල් විදියට දැම්මා. අදත් හරි ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැනේ මේ පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන බලය පාවිච්චි කරලා නැහැනේ. අද ඒකත් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙලා. මේ රටේ වටිනා පුරාවස්තු ඒ විදිහට විනාශ කරලා තිබෙනවා නම් කොයි පක්ෂයේද කියන එක කිසිසේත් අදාළවන්නේ නැහැ. තරාතිරම බලන්නේ නැතුව ඉතාම දැඩි දඬුවම් ලබා දීමට රජයේ සූදානම්. ඒ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුවේ වාර්තාව අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට එනවා. ඒ අතරම පොලිසියත් විමර්ශනයක් කරගෙන යනවා. මෙතෙක් කල් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් යම් කිසි ආකාරයක වැරදි ක්‍රියාවක් සිදු කරා නම් උන්ට එරෙහිව අපි විනය ක්‍රියාමාර්ග ගත්තා. මේ ආකාරයෙන්ම මෙහිදී යම් කිසි වරදක් සිදු වෙලා තියෙනවා කියන එක අපිට පෙනී ගියොත් අපි පක්ෂ හැටියට ගන්න පුළුවන් උපරිම විනය ක්‍රියාමාර්ග අරගෙන ඔහු සම්බන්ධයෙන් කටයුතු කරනවා.